අල්ලන්න ඕනේ කොහොමද නිවැරදිව අල්ලන්නේ කොහොම හටවත් මෙන්න මේ විදිහට මේ හැන්දේ කොටස් එළියට යන්න බෑ ඒ හැම වෙලාවෙම අපි ඒව මෙහෙම අත ඇතුලේ තියාගෙන තමයි මෙන්න මේ විදිහට තමයි අල්ලන්නේ පුළුවන් ද බලමුද පුළුවන් අපි අයිසරය චුට්ටක් ලෙසන් එකට එන්න ආයෙත් එන්න ලෙසන් එකට දැන් අපි කතා කරේ මේ අපි කොහොමද හැඳි කැරපොලි කන්නේ කියලා අපි පුරුදු වෙලා තියෙන්නේ අතින් කන්න මොකද අපි සිංහල මිනිස්සු අපි කන්නේ අතින් පුංචි කාලේ ඉඳන්ම හැබැයි ගොඩක් අය දැන් ගෙවල් වලත් හැඳි කැරපොලින් කන්න පුරුදු වෙලා තිනවා ඒ විතර නෙමෙයි අපි එළියට ගියාම රෙස්ටෝරන්ට් එකට ගියාම වෙඩින් එකකට ගියාම සමාජයේ ටිකක් එළියට ගියාම ගොඩක් වෙලාවට අපිට කෑම කන්න සිද්ධ වෙනවා මේ හැඳි කැරපොලි එතකොට අපිට මේ කොහොමත් ඇල්ලුවත් කන්න පුළුවන් හැබැයි අපි ඒක හරි ක්‍රමයට අල්ලන්න ඉගෙන ගන්න ඕනේ සමහර වෙලාවට නැත්තම් දැන් බියුටිෂියන් කෙනෙක් කියන්නේ ඒ වෘත්තිය හොඳට කරගෙන යන කෙනෙකුට ආරම්භ සමාජයේ උසස් මට්ටමට යන්න පුළුවන්. ඒ වගේ තැන්වලට ගිහාම අපි ඒක හරි විදිහට අපි කොච්චර ජොබ් එක හොඳට කරගෙන අපේ ව්‍යාපාර දියුණු කරගෙන කියත් සමහර තැන්වලදී ඒ සමාජයේදී ඒ දේවල් අපි හරියට කරන්නේ නැති තැන්වලදී අපිව සමහර තැන්වලදී ලැජ්ජාවට පත් වෙන්න සිද්ධ වෙනවා. එතන මං කියන්නේ බියුටිෂියන් කෙනෙක් කියන්නේ හොඳ නමුකාර රස්සාවක්නේ. ඉතින් එතකොට අපි මේ දේවල් ඉගෙන ගන්නවා. එතකොට දැන් අද මම අපි හම්බුණා මේ කළුතර බ්‍රාන්ච් එකේ ස්ටුඩන්ට්ස් අතරක කළුතර ගාර්ඩන් බීච් හොටෙල් එකේදී. ඉතින් එතකොට අද ලන්ච් එක ගන්නකොට අපි මේ දේවල් ඉගෙන ගන්නවා කියලා ඒ අරමුණත් අපි මෙතෙන්දී ඇති කරගත්තා. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් කෑම කන්න ගියාම මෙන්න මේ වගේ සෙටප් එකක් තමයි අපිට හම්බ වෙන්නේ. ප්ලේට් එක ගෑරුපුව හැන්ද ඒ වගේම විතුරුව වතුරකොන විතුරුව ටූත්පික්ස් තියෙනවා සර්විට් එකක් තියෙනවා සයිඩ් ප්ලේට් එකක් තියෙනවා ওই ටිකනේ අපිට හම්බ වෙන්නේ එතකොට මේ ටික අපි හරි විදිහට පරිහරණය කරන විදිය තමයි මේ කියලා දෙන්නේ يعني එතන අපි මුලින්ම කැම් බෙදාගෙන ඇවිල්ලා වාඩි වුණාම මේ සර්විට් එක අරගෙන මේ විදිහට අපේ ඔඩොක්කේ සර්විට් එක තියාගන්නවා කොහොම කිසිම විදියකට ඇඳුමට සම්බන්ධ කරගන්න එපා මොකද අපිට අමතක වෙලා සමහරක් වෙලාවට ඒක පිටින් අපි නැගිටලා යන්න පුළුවන්. හරිද? ඒ නිසා අපි මේ විදිහට තියාගෙන සර්වියට් එක මේ කැම කන්න පටන් ගන්නකොට මුලින්ම අපි මේ හැඳි ගැරුපු අපේ හැඳ මේ ගැරුපු තියෙන අපේ වම් අත පැත්තේ දකුණු අත පැත්තේ තමයි මේ හැඳ තියෙන්නේ. ඒතර මේක නිවැරදිව අල්ලන්න ඕනේ. කොහොමද නිවැරදිව අල්ලන්නේ? කොහොමටවත් මෙන්න මේ විදිහට මේ හැඳ කොටස් එළියට යන්න බෑ. ඒ හැම වෙලාවෙම අපි ඒව මෙහෙම අත ඇතුලේ තියාගෙන තමයි මෙන්න මේ විදිහට තමයි අල්ලන්නේ. පුළුවන් ද බලමුද? පුළුවන්. එතකොට දැන් මේ හැමෝටම පුළුවන් නේද මේ විදිහට මේ අපි බලමුද අපේ ස්ටුඩන්ට්ස්ලා ඒක හරියට කරනවද කියලා. හරි. ඊට පස්සේ අපි කෑම මේ විදිහට අපිට පහසු විදිහට මේ දෙක මේ හැඳ ගැරුකෝ පාවිච්චි කරලා කෑම කන අතරතුරේ අපිට අවශ්‍ය වුණොත් පොඩ්ඩක් නැගිටින්න මොකක් හරි උමනාවකට. කොහොමද අපි මේ හැඳි ගැරුපු තියලා යන්න ක්‍රමයක් තියෙනවා. අපිට හිතෙන විදිහට තියලා යන්න බෑ. එහෙම තියලා යන්න පුළුවන්. හැබැයි එනකොට පිඟානක් නැහැ. සමහර වෙලාවට අපි කුටුවත් අපිට නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි මැදදී මේ කෑම කන අතරතුරේදී අපි නැගිටලා යනවා නම් මෙන්න මේ හැඳි ගැරුපු දෙක ඔන්න ඔය විදිහට මෙන්න මේ විදිහට තමයි මේසි තියන්නේ. තියන්න බලන්න. හරි. ඊට පස්සේ තව එකක් තියෙනවා. දැන් අපි සර්වියට් එකක් දාගෙන තියෙනවනේ. දැන් නැගිටින්න යන්නේ. ඒතර මේ සර්වියට් එක අරගෙන මෙහෙම චුට්ටක් ওই විදිහට හදලා අපි අනිවාර්යෙන්ම මේ පුටුව උඩින් තියලා තමයි යන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි රෙස්ටෝරන්ට් එකක හෝ හොටෙල් එකක හරි කොහේ හරි කෑම කන තැන අය හිතනවා මේ පුටුවට කවුරුත් නැහැ මෙයා කාලක් ඉවරයි කියලා. ඒතර ඒ පිගාන එයාට අරයි යන්න අවස්ථාව තියෙනවා. හැබැයි මේ විදිහට හැඳි ගැරපු ඕපන් ව තියලා සර්වියට් එක පුටු උඩ තියලා තිබ්බොත් ඒගොල්ලෝ දන්නවා මේ කෑම කාලේ ඉවර නැහැ මොකක් හරි අවශ්‍යතාවයකට මෙයා මෙතනින් ඉවත් වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි නැවත ඇවිල්ලා මේ හැඳි ගැරපු වලින් කාලා ඉවර වුණාට පස්සේ ඉවරයි කියලා හිතන දැන් සමහර චුට් පොඩි පොඩි දේවල් අපි ඉතුරු වෙලා තියෙන්න පුළුවන් පිඟානේ නේද? එතකොට මේ ඒ ටික ඔක්කොම අපි මේ හැඳින් සහ ගැරපුවෙන් එක තැනකට එකතු කරා. හැමදැනම කෑම තියන්නේ නැහැ. කරමු බලන්න ඒකත් ඔයගොල්ලෝ. දැන් ඇත්තටම කෑම කන අන්තිම හරියටද මම මෙලෙසින් පටන් ගත්තේ. හරි. සද්ද අඩුවෙන්. සද්ද වැඩියෙන් බෑ. හරිම හිඳින්. එතකොට අපි මේ විදිහට එක එක මුල්ලකට එකතු කරන්නේ කෑම ටික. පිඟානේ මැද හොනාක් කෑම නැහැ. හරි. ඒ ටික එකතු කරාට පස්සේ අපි දැන් මේ හැඳි ගැරපු දෙක
Api serviette itu pavici kerana orang ini apit dewa turu bila kalah ini berai. Itu kalau main serviette kami himara je, na apit puluang main pol vala tetap matu kerana airin apit mohon kisi mata anak main serviette ke pavici kerana ber. Itu passe, ek apit pavici kerana passe main vidhya ter kota apit nikam apit nama ne dana ni lasten ter, ek main serviette kami mau pete ginti anna. Ilang itu apit samhar vela vala toothpick kita kerana puru dua cai ino. Dan mama nangih mau toothpick pavici karna kini ini, namun godak kayak mandai kalau tino toothpick kak pavici karna. Toothpick kak pavici karna kota, amatuk karna apa? Hema bela awem apa? Mena mevi dia tapi apa? Wahag mehema khatar, apa? Wahag ini tamai toothpick kak pavici karna none. Evi terak nih men toothpick kak pavici karna ada passe, apa? Mena mevi dia toothpick kak khadala, side plate kak petakin, apa? Ada tiarnu pulua. Dengan apa? Mehema kayak mana kak ini? Kotak, apitnya mask atau, eva ke dewal khala, gilin ni, nanti kotak selia itu dah. Api usaha kerana, kalau samalat, memang ting orang samaraya bolu dekala itu dah. Hebat, ini mana, api hendi garu poling kano kotak, garu po petakin tiela, memang hand, mana mevi dia teritik hand itu dah, apit pulua, memang petakin tiyan. Eka tamai, api kano kotak eva ke awasi tawa, aku noting api kerana mevi. Itu kotak me dewal, api ikan ganne, me api samaji jiwa tuh enak kota, mana murtiya kelar, manusia, honda usaha smartme gati guna guru guru tuh kang, gada honda itu enak kene kene none, itu beautician kene kian, khususnya wagulan de dawal kaya magarnu kuda salon malah wedding hariya kian dikira pravici kerana enak rasa awak kaya, ati indul gaya una hama, apit wedding kerana tika kamaru es smell leka tek kapi gada me client kene gawat enak kuda wagulan tiba dene ni sa, wagulu me dawal kaya magoda kelar de hendi kira pulling kano puru tuh enak, itu ni sa. Itulah gogolan tuh orang bayi. Usaha samaj itu yang mana puluang bayi serhat jiwite. Tensa mangkita na adabe make iela dunna basics tika. Mereka di godaat tiennawa iela dengna. Namut me awastawa podi de valtika iela dunna de gogolan ke jiwite de godaat pada gatwe iela.